ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තාමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ දැන් notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ තියෙන තවත් ජොබ් ඔපෙන්ජලක් ගැන. ඉතින් මේක ග්‍රීන් හවුස් වර්කර්ස්ලට. ග්‍රීන් හවුස් වර්කර්ස්ලට කියන්නේ ඔයගොල්ලන්ට හරිතාගාරයක තමයි මේ රැකියාව කරන්න තියෙන්නේ. ඉතින් මේ කියන්නේ භෝග වගාවත් එක්ක තමයි ඔයාලට මේ රැකියාව කරන්න තියෙන්නේ. ඉතින් රැකියාව තියෙන කැනඩාවේ ඕල්ඩ් ග්‍රෝව් වල සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 18ක් කියනවා කියලා එයාලා කියනවා. ඒ විදිහට ඔයාලට සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. ඉතින් පර්මනන්ට් එම්ප්ලොයිස්ලාට තමයි ඒගොල්ලෝ ආලව ගන්න. ඉතින් ෆුල් ටයිම් වැඩ කරන්නේ පර්මනන්ට් එම්ප්ලොයිස්ලාට ගන්නගේ වාසියක් තමයි ඔයගොල්ලන්ට අවුරුදු දෙකක් යනකොට PR අප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආට ආගේ ෆැමිලි මෙම්බර්ස්ලාව කැනඩාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඊට කලින් වුණත් ඔයගොල්ලන්ට වාගේ ෆැමිලි මෙම්බර්ස්ලාව ගෙන්න ගන්න පුළුවන්. බට් ඒකට වාගේ කම්පැනි ඕනර්ස්ලාගේ සපෝට් එක ඕනේ. ඉතින් ඔයා හරියට හොඳට වැඩකුරොත් ඔයාට අනිවාර්යයෙන්ම කම්පැනි ඕනර්ස්ලාගේ සපෝට් එක වැඩනවා. ඉතින් අනිවාර්යයෙන්ම අවංක වෙලා වර්ක් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ලොකු ගමනක් කැනඩාවේදී යන්න. ඉතින් බෙනිෆිට්ස් ඔයාලට ගොඩක් හම්බෙනවා. ඔයාලට ෆ්‍රී එකමඩේෂන්ස්, ඒ කියන්නේ නවාතැන් පහසුකම්, ආහාර පාන, මේ හැම දෙයක්ම ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. භාෂාව ඉල්ලලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මට්ටමකින් හරි පුළුවන් කෙනෙක් නම් ඔයාලට අරුතින් කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව හොඳටම ඕන කියලා දෙයක් නෑ. සාමාන්‍ය මට්ටමකට ඔයාලට පුළුවන් නම් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න. මොකද මේ රැකියාවලට ඔයාලට කිසිම රැකියාව පිළිබඳ පළපුරුද්දක්, ඒ වගේම අධ්‍යාපනික සුදුසුකමක් ඉල්ලලා නැති නිසා ඔයාලට ලොකු චාන්ස් එකක් කැනඩා වගේ ලෝකයේ තියෙන දියුණු රටකට යන්න ලැබෙන අවස්ථාවක් නිසා හැමෝම ට්‍රයි කරලා බලන්න. අධ්‍යාපනික සුදුසුකම්, ඒ කියන්නේ ඩිග්‍රී එකක්, සර්ටිෆිකේට්, ඩිප්ලෝමා මේ කිසිදාක ඉල්ලන්නේ. එක්ස්පීරියන්ස් එක ඉල්ලලා තියෙනවා. එයාලා විල් ට්‍රේන් කරනවා, ඒ කියන්නේ ඔයාලට පුහුණුවීම් කරනවා කියලා තමයි එයාලා සඳහන් කරන්නේ. වර්ක් සයිට් එන්වයර්මන්ට් එක වෙට් ඩෑම්ප් හොට් විදිහට තමයි තියෙන්නේ. ඉතින් රෙස්පොන්සිබිලිටීස් එකට තියෙනවා ටාස්ක් කරන්න තියෙනවා, හෑන්ඩ් හාර්වෙස්ටින් වෙජිටබල්ස්, ඒ වගේම ටයි ඇන්ඩ් සෙක්‍යුර් ප්ලාන්ට්ස්, මික්ස් ඇන්ඩ් ප්‍රිපෙයා සොයිල්ස්, ප්ලාන්ට් බල්බ්ස්, ඔය වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ රැකියාවට අයදුම් කරන්න ඔයාලා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් මේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා හදපු ඔයාගේ කැනඩියන් ආකෘතියට හදපු CV එක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් CV එකක් හදනකොට ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක, ඔයාගේ ඇඩ්‍රස් එක, ඔයාගේ ඊමේල් ඇඩ්‍රස්, මේ දේවල් හරියටම හදන්න. ඉතින් මොකද ඒ හරහා තමයි යාළුවා ඔයාලව තෝරගන්න, ඔයාලව කන්ටැක්ට් කරගන්නේ. ඉතින් ඔයාලා දන්නා මේ ජොබ් වේකන්සීස් මම ඔයාලට කියන්නේ තනියෙන්ම අප්ලයි කරන්න පුළුවන් ජොබ් වේකන්සීස්. කැනඩින් ඒජෙන්සි එකක් තුරු යනකොට ඔයගොල්ලොන්ට කලින් ගෙවන්න වෙනවා. එතකොට වීසා එකක් එන්න කලින් කිසිම තැනකට කිසිම පේමෙන්ට් එකක් කරන්න එපා. ආෆ්ටර් වීසා, කියන්නේ වීසා එක ආවට පස්සේ ගෙවනවා නම් එහෙම තැනකින් එහෙම ඒජෙන්සි එකකින් ඔයාලා රට යන ට්‍රයි කරාට ඒක ගැටලුවක් නැහැ. ඉතින් තනියම අප්ලයි කරන්න කියෝ ඔයාලට ලොකු වාසි ගොඩක් තියෙනවා. ඔයාලට අඩු වියදමකින් යන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම ඔයාලට ලැබෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ආයතුම් කරන්න හැමෝටම චාන්ස් එකක් ලැබෙන්නේ කියලා විශ් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ කැනඩියන් ආකෘතියට හදපු CV එක සෙන්ඩ් කරන්න. ඉතින් CV එකක් හදන විදිහ සහ තවත් කැනඩා රැකියාව ගැන බලන්න දැන්ම ප්ලේ ස්ටෝරේට ගිහලා ලොකු ලොක්ක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා මේ වීඩියෝ එකට ලයික් කරන්න, අලුත් එක ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.